ඔන්න ඉතින් අද ඔයාලට මං අරන් ආවා කොස් හදා ගන්න පුළුවන් රසම විදිය. වේලක් පරිමා ගන්නත් පුළුවන් ඔයාට කොස් ටික මේ විදියට හදාගත්තම මාරම රසයි ඒ වගේම සුවඳයි ඇති වෙන්න කන්න පුළුවන්. බලමු කොහොමද හදාගන්නේ මොනවාද ඕන වෙන්නේ කියලා. කොස් අරගත්තේ තරමක කොස් ගෙඩියකින් භාගයක් විතර. මේ ගානට වගේ කැලරි ක කපා ගන්න. කොස් ඇට අරගත්තේ මදුළු අරගත්ත ප්‍රමාණයෙන් භාගයයි. කොස් ඇට ටිකත් මේ වගේ කපා ගන්න. එතකොට ඉක්මනට තම්බ ගන්න පුළුවන්. පොඩි පොල් බෑ එක පොල් 9 මිරිස් කරල් 10ක් විතර කොච්චි තියෙනවා නම් අර ගන්න. හෝ මිරිස් හරි 9 මිරිස් හරි තියෙනවා නම් අනිවාර්යයෙන්ම අර ගන්න. එතකොට සුවඳට හදා ගන්න පුළුවන්. කරපිංචා ඉත්තක් ලුණු ගෙඩියකින් 4න් 1 කොටසක් සුදු ලුණු බික් දෙකක් කුරුඳු පොඩි කෑල්ලක් ලුණු තේ හැඳි 1/2ක් විතර කහ තේ හැඳි 4න් 1ක් කොස් ටික ගොඩක්ම කහපාටට පැහිලා නම් කහ ගොඩක් එකතු කර ගන්න ඕනේ. තම්බ ගන්න භාජනයට ඉස්සෙල්ලා මම කොස් ඇට ටික දා ගන්නවා. ඊට පස්සේ මදුරු ටික දා ගන්න. දැන් ඇල් වතුර දා ගන්න. මදුරු ටිකෙන් උඩට එන්න වතුර දා ගන්න එපා. 4න් 1ක් වගේ දා ගන්න. ඊට පස්සේ වහලා තම්බ ගන්න. ඒ අතරතුර පොල් ටික ලෑස්ති කරගමු. සුදු ලුණු, ලුණු, කරපිංචා, කුරුඳු, හෝමිරිස්, කහ ලුණු එකතු කර ගන්න. ලුණු වලින් භාගයයි ගන්න. දැන් පොල් ටිකක් දාලා හොඳට අඹර ගන්න. අඹර ගන්නකොට වතුර එහෙම මොනවත් දාගන්නේ නැතුව අඹර ගන්න. හෝමිරිස් එකතු කරලා මේ විදිහට අඹර ගත්තම මාරම සුවඳක් එනවා. සැරින් සැරේට කොස් ටික අරලා කලවම් කර ගන්න. විනාඩි 15ක් විතර යනකොට ඇට ටිකත් එක්කම කොස් ටික තඹ ගන්න පුළුවන්. වතුර ගොඩක් තියෙනවා නම් ඒ ටික පෙරලා අයින් කර ගන්න. මම කිව්ව ගානට වතුර තියාගත්තා නම් කොස් ටික ඉදෙනකොට වතුර ටික ගානට හිඳෙනවා. ඇට ටික තැඹිලාද කියලා බලලා ලුණු දා ගන්න. දැන් මම එකතු කර ගන්නවා අඹරගත්ත පොල් මිශ්‍රණය. කලවම් කරලා විනාඩි 2 3ක් ලිපේ තියලා ලිපෙන් අයින් කර ගන්න. හරිම රසයි ඒ වගේම සුවඳයි මේ විදියට කොස් හදලා. බත් ඕනේ නැ බත් වෙනුවට ඇති වෙන්න කන්න පුළුවන්. ඔන්න මේ විදියට කොස් හදලා බලන්න හරිම රසයි. අදට ගිහිල්ලා එන්නම් ඔයාලට සුබ දවසක්.